එනම් බලන්න අම්මා තාත්තා කියන අර්ථය බුදුරයන් වහන්සේ රහතන් වහන්සේ කියන අර්ථය ළඟම කියලා තියෙනවා. එතකොට එනම් බලන්න අම්මා තාත්තාට අපි රහතන් වහන්සේ කෙනෙක් හැටියට සලකන්න කියලායි බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ. මොකද රහතන් වහන්සේ කෙනෙක් ලෝකෙට බිහි කරන්නේ අම්මා තාත්තා කෙනෙක් නිසාමයි. එනිසා නිරේතුරු අම්මා තාත්තාත් රහතන් වහන්සේත් කියන කෙනා දෙන්නාම එකතැන කියලා දකින්න කියලා තමයි බුදුරයන් වහන්සේ අපිට දේශනා කරන්නේ. ඊළඟට ආයිමත් සක්‍රියා වෙන්න අවශ්‍ය ධර්මතාවයන් ගැන බුදුරයන් වහන්සේ කියද්දී සක්‍රියා වෙන්න අවශ්‍ය එක ධර්මතාවයක් තමයි අම්මා තාත්තාට සැලකීම. යමෙක් අම්මා තාත්තාට නිරේතුරු උපස්ථානය කරමින් නිරේතුරුව ගරු කරමින් නිරේතුරුවම රෝගාබාධවලට පිළියම් කරමින් කටයුතු කරද්දී ඒ හේතුව මුල් කරගෙන යාට ඕනනම් සක්‍රියා කියන තැනට යන්න පුළුවන් කියලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න එතකොට මේ අම්මා කියන තාත්තා කියන සංස්කාරය නෝනා කුසල් නිදියක්. එතකොට මේ කුසල් නිදිය තමයි අපි දැන් අර කියන දරුවා සම්පූර්ණයෙන්ම අකුසල් නිදියක් බවට පත් කරගෙන තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ සඳහන් වෙන්නේ ධර්මයේ නිදි කියලා කියන්නේ මේ මැණික් නිදි, දියමන්ති නිදි වලට නෙමෙයි. යමෙක් මැණික් නිදියක් අයිති කරගත්තොත්, දියමන්ති නිදියක් අයිති කරගත්තොත් ඒ මැණික් නිදිය, දියමන්ති ඉල්ලම නිසා එයා දුකමයි සකස් කරගන්නේ. කෝටි ගණන් ධනෙ ලැබුණත් ඒ ලැබෙන කෝටි ගණන් ධනය ලැබෙන මොහොතක් පාසා බිය සකස් වෙන්නේ කාමච්ඡන්දයන් පංච නීවරණමයි සකස් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේදී මේ ඉල්ලම කියලා කියන්නේ නිදිය කියලා කියන්නේ මේ අම්මා තාත්තා කියන ඉල්ලම. අම්මා තාත්තා කියන ඉල්ලම තමයි අපිට මේ ලෝකේ ශ්‍රේෂ්ඨම සැපය වෙන සක්‍රියා කියන සැපයට අපි ඔසවලා තියන්නේ. ප්‍රකෝටි ගණන් ධනෙ තියෙන දියමන්ති ඉල්ලමක් මගේ කරගත්තොත් ඒක මගේ කරගත්තේ දාපටන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා පංච නීවරණ අකුසලයට අදාළ